සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති ප්‍රකාශය පැත්තකට ඇත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න මම පුබුදුරත් නායක සුපුරුදු පරිදි මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල ප්‍රතිපල පෙන්වන්න තීරණ ගැනීමට තමන් සූදානම් ජනපති නිලධාරීන්ට කියයි බුදු දහමට හා කිතුරු දහමට අපහාස කරන රංජන්ගේ තවත් හඬපටයක් එළියට. පසුගිය ආණ්ඩුවේ ක්‍රියාකලාපය හඬපටවලින් පේනවා. මල්වතු අරුණාහිමියන්ගේ ප්‍රකාශයක්. ලබන 17 වෙනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නේ රාජිතට කොළඹ මහා අධිකරණයේ නොතීසි. එජාප නායකත්ව අර්බුදය යලි උඩු දුවන ලකුණු. බ්‍රහස්පතින්දට අවසන් තීරණයකට එළඹෙන්න පුළුවන් කියන විශ්වාසය අපට ඇවිත් තිබෙනවා. නෑ බ්‍රහස්පින්දන යන්නේ අපි නෑ යන්නත් එපා කියලා දෙන්න නායකතුමාට. තව ලැබුණු පසු හඬපට සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව කොළඹ අපරාධ කොට්ටාසය පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නිවසින් සොයාගත් සංයුක්ත තැටි හා දෘඪ තැටි මේ වන විට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ මාදිවල පිහිටි මන්ත්‍රී නිල නිවස බස්නාහිර දකුණු අපරාධ කොට්ටාශයේ නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කළේ පසුගිය 4 වනදායි. එහිදී නීති විරෝධී ගිනි අවියක් ජීවොන්ඩ දුරකථන සංවාද ඇතුළත් සංයුක්ත තැටි සහ දෘඪ දැටි කිහිපයක් පොලිසිය සොයාගත්තා. ඒ අනුව අත්අඩංගුවට ගැන්වු රංජන් රාමනායක මන්ත්‍රීවරයා පසුදින අධිකරණ හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු අපමත මුදා හැරුණා. මන්ත්‍රීවරයාගේ නිවසේ තිබී හමු හඬපට සම්බන්ධයෙන් විමර්ශනය කිරීම කොළඹ අපරාධ කොට්ටාසය වෙත පවරනු ලැබුවා. පොලිසිය බහිරට ගැනු භාණ්ඩ පසුගිය 9 වනදා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇත්තේ ඒ අනුවයි. ඒ සම්බන්ධයෙන් වන වාර්තාව මේ සතිය තුල ලැබුණු ඇතැයි කොළඹ අපරාධ කොට්ටාසයේ ප්‍රකාශකෙක් හිරු ප්‍රවෘත්ති වෙත සඳහන් කළා. මේ අතර රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පැවසුවේ අධිකරණ නියෝගයක් ලබා දුන් හොත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකද කටහඬ පරීක්ෂාවක් සඳහා සිය දෙපාර්තමේන්තුව වෙත කැඳවීමට සූදානම් බවයි. අදාළ හඬපට සම්බන්ධයෙන් පසුගිය වදාදා ගංගුඩුවිල මහේස්ත්‍රාත්වරයාට කරුණු වාර්තා කළ කොළඹ අපරාධ කොට්ටාසය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාට එරෙහිව විදෙස් ගමන් තහනමක්ද ලබා ගත්තා. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක තවත් රංගන ශිල්පිනියක් සමග එක්ව යශෝදරා දේවිය සහ මරියතුමිය ඇතුළු ජ්‍යෙෂ්ඨ චරිතවලට අපහාස කිරීමේ හඬපටයක් පිළිබඳව අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සිංහලයේ ජාතික සංවිධානය හෙළිදරව්වක් සිදු කළා. මේ රංජන් සිද්ධ කරන්නේ දැවැන්ත කුමන්ත්‍රණය. මොකද එක්සත් ජාතික පක්ෂයේ පහුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමම බෝන් ගේන් ආගමික කල්ලියේ උමනාවක් කියනක අපි පළවෙනි වතාවට ඔප්පු කළ බෙන්නවා. සජිත් ප්‍රේමදාස කියලා කියන්නේ බෝන් ගේන් ආගමික අන්තවාදී ඇමරිකානු කල්ලියේ ලංකාවේ නියෝජිතය කියලා අපි ඔප්පු කරා. කණගාටුයි. ඇත්තරම මේ හඬපට බොහොම හිරිකිතයි. ජානකී විජේරත්න කියන නෝන කෙනෙක් අල්ලගෙන බබා දන්නවද යශෝදරාව සතපහර විශ්වාස කරන්න එපා බුදුහාමුදුරන්ගේ. යශෝදරා කියන්නේ බබා ඒ දෙව්දත් නංගිනේ. එතකොට ඌගේ තුන්ගේ තාත්තා මිතෝද? ඌ තාම අපායේ. පුතේ යශෝදරා සෙල්ෆිෂ්නේ. යශෝදරා කියනවා ආ යන්න එපා කැලේට. ඒ ඇවිල්ලා දෙව්දත්ගේ ජාන. මොකද මේ තාත්තගේ නම? බබා සුප්‍රබුද්ධ. සුප්‍රබුද්ධගේ අර කිය අමුයෙන් කිව්ව සුප්‍රබුද්ධගේ දෙව්දත් එන්නේ. එතකොට අප්සෙට් එකක් තියෙනවා. ඒ වනචරකන් එනවා ජීන්ස් වලින්. එතකොට බලන්න. දැන් ඔයාගේ බබා අම්මා තාත්ති හරි හෝලි. ඔය මික්ස් වුණාම වනචරකන් උඹේ පොඩ්ඩක් තියෙනවා. අම්මගෙන් ආපු වනචරකන් තාම අතුල බూరు ගසන කටියේ සේරණායක මහත්තයා මෙහෙම දකුණෙන් කුදලගෙන ගිහිල්ලා සැම්මලු බබා පොළොන්නරුවේ ගොවියෝ ඒ කෙනෙක් තමයි මෙයාගේ තාත්තා. මේ රාජ්‍ය අධිකාර මිනිස්සු ඒකදියත් කියන්නේ මගේ තාත්තා මේ දීසන නැක මේවලි දියුණුනේ කියලා කියනවා මිනිහා. චතුරිචාගේ ජනාධිපති තාත්තා පොත 380 වෙනි කිපිටුවේ තියෙනවා අපේ තාත්තට 100 ටොක්කක් කනලු හයියෙන් දවස තාත්තා කේන්ති කියලා මුළු යායටම ගිනි දීලා ඉතින් මම උදේ අනුත් කරන්නේ ඒකනේ මම මුළු පාර්ලිමේන්තුවම ගිනි දීපන් මුළු ගමටම ගිනි දීලා ගමටම ගිනි දීලා හරියට කේන්ති යනවා
සංසාරේ පෙරම් පුරාගෙන එන මේ පාරමිතාවන් ගැන දන්නේ නැති රංජන් රාමනායක යශෝදරා දේවිය ගැන කතා කිරීම හාස්‍යයට කරුණක්. මරියතුමිය ඇතුළුයේ ඉතිහාස කතාවට අපහාස කරනවා, උපහාස කරනවා. එනිසා ඔව් මේ ස්පර්ශ කරන්න හදන්නේ මෙරටේ මිනිස්සුන්ගේ සංවේදීතම කාරණාවක් රංජන් රාමනායකලාට විරුද්ධව මොනවද කරන්න ඕනේ කියන එක. මේ රටේ පාලකයෝ තීරණය කරන්නේ නැත්නම් මේ රටේ මහජනතාව තීරණය කරાવી. රංජන් රාමනායකට විශාල කොන්ත්‍රාත්තුවක් බාර දීලා තිබුණා. දේශීය සහ ජාත්‍යන්තර අනුග්‍රහය ඇතුව බුදුදහම විනාශ කිරීමේ කුමන්ත්‍රණය. මෙන්න මේ හඬපටේ රංජන් රාමනායක කොහොමද තමන්ගේ ආගමික අන්තවාදය මතින් අධිකරණය නවන්න හැදුවේ කියන කිතාම් පැහැදිලි වෙනවා. නිරාරේ බියුන්ගේ ඒ බොක්ක තියෙනවා ඉබ්‍රාහල් ගතිය අපේ සිංහයේ පිසෝද අදීද යා කැතලික් කවුසත් ඔව් අපේ නලින්පෙර අනලින්පෙර කතෝලික මිනිහගේ කොල්ටියක් තියෙනවා නේ එතනට සර්ලකට පාර්ලිමේන්තුවට යන්න පුළුවන් උනේ ඒ මාසෙත් ඔතන ඉතිපින්ද මේ යා ඩීද නෑ යා ඩීද කොහොම ආගමික අන්තවාදී විදියට කතා කරන රංජන් තමයි අනිත් පැත්තෙන් බුදුරජාණන් වහන්සේට කතෝලික ආගමට අපහාස කරන්නේ. රංජන් රාමනායක මන්ත්‍රීවරයාට එරෙහිව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩු කටයුත්තක් මගහැර සිටීමට එම අධිකරණයේ තෝල්ක මුදලිවරයාගේ නුපදෙස් ලබා ගන්න අහඩපටයක් පිළිබඳ පැමිණිල්ලක් සිංහලයේ සංවිධානය අද අධිකරණ සේවා කොමිෂන් සභාවට ඉදිරිපත් කළා. ඔවුන් පවසන්නේ එම තෝල්ක මුදලිවරයා මත්පැන් බෝතල් භාගයක් වෙනුවෙන් රංජන් රාමනායක මහතාට අධිකරණය මගහැර සිටීමට අදාළ උපදෙස් ලබා දී ඇති බවයි. සිංහලයේ සංවිධානයේ මීට පෙර අවස්ථා කිහිපයකදී අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත සිදු කරන ලද පැමිණිලිවල ප්‍රගතිය සොයා බැලීම සඳහා මෙන්ම තවත් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා අද එම කොමිෂන් සභාව වෙත පැමිණියා. මේ හඬපටේදී රංජන් රාමනායක අමාත්‍යවරයාට එරෙහිව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවක් සම්බන්ධව තමයි තෝල්ක මුදලි මහත්මයාත් එක්ක කතා කරන්නේ. රංජන් රාමනායක අධිකරණය මගහැර සිටින්න අවශ්‍ය කරන උපදේශ ලබා ගන්නේ මේ තෝල්ක මුදලි මහත්මයාගේ. ඒ සඳහා ඔහු ඉල්ලා සිටිනවා අරක්කු භාගය. අරක්කු භාගයකට තෝල්ක මුදලි මහත්මයා උපදෙස් කිහිපයක් දෙනවා. අපිට මේ හඬපටේ වැඩිදුරටත් පේනවා රංජන් රාමනායක මැතිතුමත් වෙනමම තෝල්ක වරුන් පිරිසක් රංජන් රාමනායකගේ මාදිවල පිහිටි අධිකරණ නිවාස සංකීර්ණයේ තුල තියාගෙන ඉන්නවා. ඔහුගේ නම විදියට ශ්‍රියාකාන්ත කියන කෙනෙක්ව තමයි සම්බන්ධ කරන්නේ. රංජන් රාමනායක මැතිතුමා කතා කරන පොඩක් ලයින් එකේ ඉන්න. හරි හරි ලලිත් කොහමද? ගුඩ් ඉවනිං. ගුඩ් ඉවනිං සර්. හෙට ලොක්ක ඉන්නව නේද? ජජ් ඉන්නව නේද? මේ වෙන කප්පේකම උණ ගැන්ද නිවාඩු හිටියේ. කවුද ජජ්? එතකොට ඔ ඔ ඔ ආ ඇත්තද? ඔහ්. එතකොට සර් බැරි වෙලා ඇවිල්ලා ආපහු හැරලා යන්න කිව්වා සර්ට එන පාඩුවක් වෙන්නේ නේ සර්. අපරාධේ කියන්නේ මේ ටිකේ සජිත් ලොක්කගේ වැඩ අපි මීටින් කැන්සල් කරන් එන්නේ. මං ජජ්ට කෝල් එකක් දීලා ආන්නද යාට උණද කියලා මං එන්න දෙපා දික ආන්නද ජජ්? මං කියන්නද අපකාරයේ ගවන්න කවුද? දැන් එතකොට හෙට බැරි වෙලා ආවොත් එක. ආවොත් තමයි මේ මහා සමුළු කියනවා නම් මහා කියලා ඊමක් කියවන්න තමයි මොකක් කරන්නේ ආන්න නඩු ගැන කතා කරන ශ්‍රියාකාන්ත මහත්මයා ඉන්නවා පොඩ්ඩක් කියලා කතා කරන්න. කවුද කවුරුනේ අප කවුරුනේ වන්නේ ප්‍රකාරයක වන්නේ නැහැ. අපකාරයම එවන්න ඇයන්නවා. එතකොට වන්න නෝමල් ගේම නෝමල්. එතකොට අපකාරය වුණා යවන්න ජැක් හැටි ඇයි අපකාරය ගොඩක් දුර ඉන්නේ කලවානි 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 ඉන්නේ ડોක්ටර්ලව මෙඩිකල් එකක් යන්න ආ කමන්නේ. ඔව් මෙඩිකල් එකක් එවන්න මේ ඔව්. එතකොට මම අපකාරය එතකොට ආයි නැන්නේ ආ කමන්නේ. කොහොම හරි මොන හරි ජල්බඩියක් ගහමු ඉතින් ඒක අවුලන්නේ. මේවටත් ඔය මේ ගල්බාගේ පිටේ ඒවට කමන්නේ. මොන එක්කන ඔයාලා ඉන්න හම්බෙයි කියලා කියනවා. හරි සර් හරි හරි. එතකොට අපි අද දවසේදී පැමිණිලි කරුවන් විදියට අධිකරණ සේවා කොමිසමට සඳහන් කළේ පැමිණිලි
වහාම රටට ඉදිරිපත් කරන්න එදා දවසේ රංජන රාමනායකට හැදිච්ච ලෙඩේ මොකක්ද? ඒ සඳහා වෛද්‍ය සහතික නිකුත් කරපු වෛද්‍යවරයා කවුද? රංජන රාමනායක අමාත්‍යවරයා මේ නඩුවට අදාළ විනිශ්චයකාරවරියට කතා කළාද නැද්ද? මෙහිදී අධිකරණ සේවා කොමිෂන් සභාව පිළිබඳවද අදහස් පළ වුණා. ඉබිගමනෙන් පරීක්ෂණ කරන අධිවාරණ සේවා කොමිෂම මේ පැමිණිල්ල ෆයිල් ඇතුලේ තියාගෙන ඉඳී කියලායි තමයි අපේ විශ්වාසය. මොකද අද දවසේ වුන් කියනවා ජනමාධ්‍ය හරහා ප්‍රචාරය වෙනවලු අධිකරණ සේවා කොමිෂම මේ පැමිණිල්ල වලට මුකුත් කරන්නේ නැති බව. ඒක අපේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක රටේ මිනිස්සු මේ කොමිෂන් සභාවවල ක්‍රියාකාරීත්වය මත ගන්නා තීරණයක්. අපිට පේනවා අද දවසේදී කරපු කතාබහේදී පද්මිනීයන් රණවක ගැන යම් කෙඳිරිල්ලක් අධිකරණ සේවා කොමිෂමේ රෙජිස්ට්‍රාර්වරයාගේ තියෙන බව, අභියාචනා අධිකරණ විනිසුරු වරියක් විදියට පදවි ප්‍රාප්ත වෙන්න තියෙන මලපරේතකමට නඩු කටයුතු වලට ඉදිරිපත් වන පුජ්‍යලයන්ට මරණ දඬුවම පනවලා මිනිස්සුන් ඇයගේ ආසාවන් ඉෂ්ට කරගන්න මිනිස් පලියක් විදියට පාවිච්චි කරපු පද්මිනී රණවක සම්බන්ධව ක්‍රියාත්මක කරන්න නීතියක් මේ රටේ නැත්නම් රටේ ජනතාව ඇවිල්ලා මේ ආයතන වටලන්න ගත්තොත් ඒ සම්බන්ධවත් සියලු වකීම් මේ ආයතන දරන්න ඕනේ. වත්මන් ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කළ සමයේ රංජන් රාමනායක මන්ත්‍රීවරයා ඔහුට සිදු කළ තර්ජන සම්බන්ධයෙන් මව්බිම වෙනුවෙන් රණවිරුව සංවිධානයේ අද හෙළිදරව්වක් සිදු කළා. එහි අනාවරණ කෙරුණේ ගිහාන් පිලපිටිය විනිසුරුවරයාට මරණ තර්ජනද එල්ල කර ඇති බවයි. මට ලැබෙනවා ලේඛන දෙකක්. මේ ලේඛන දෙකකින් එකක් තියෙන්නේ 2020 පළවෙනි මාසේ 12 වෙනිදා 11:20 පැයට ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස් විසින් බස්නාහිර පළාත පොලිස් මුළුස්ථානයේ කොළඹ 1 වෙත ගිහාන අරුණ බණ්ඩාර පිළිපිටිය මහතා ඉදිරිපත් කරපු පිටු පහකින් සමන්විත පැමිණිල්ල. එතුමා දැන් ඇබිලිපිටිය මහාධිකරණයේ විනිසුරු. ඊට අමතරව කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ බස්නාහිර පළාත පොලිස්පතිතුමා අමතමින් ලිපියක් ලියනවා. දිනය 2011:13 ඇඹිලිපිටිය මහාධිකරණ මිනිසුරු ගිහන් පිළපිටිය මහතා විසින් කර ඇති ලිඛිත පැමිණිලට අදාළ අතුරු වාර්තාව කියලා මෙන්න ඒ ලිපිය. මේ අධිකරණයට බලපෑම් කිරීමේ යෙදී රංජන් රාමනායක ගිහන් පිළපිටිය කොළඹ ප්‍රධාන විනිසුරුතුමාට දැඩි ලෙස බලපෑම් කරනවා. ටිකක් නෙමෙයි බලපෑම් කරන්නේ. ඔහු බලපෑම් කරනවා දැන් මේ අපේ යහපාලන ආණ්ඩුව අපිට ඕනේ පහුගිය ආණ්ඩුවේ කට්ටිය ඇතුළට දාන්න ඒක කරන්න වෙනවා. එහෙම නැති වුණොත් වැඩ වරුදු. කෙලිම තර්ජනය එච්චරයි. ඒ විතරක් නෙමෙයි මේ තර්ජනයෙන් පසුව ගිහන් පිළපිටිය මහතා තමාගේ පැමිණිල්ලෙන් විස්තර කරනවා. තමාගේ දුරකථනයට තර්ජන ආවා. මරණ තර්ජන. තමාගේ කලවාන නිවසේ දුරකථනයට ආවා. ඒ දුරකථන අංකයත් එක්ක මරණ තර්ජන. ඒ විතරක් නෙවෙයි තමා නැති වෙලාවේ තමාගේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නිල දුරකථන ඇමතුම ගත්ත කෙනා ඒ ඔක්කොම මේක කෙටි ඒගොල්ලන්ගේ ප්‍රකාශ තියෙනවා. කොහොමද ලොක්කතාවම බැස්සේ නැද්ද? ලොක්කතාවම අපි කියන විදියට කටයුතු කරන්න බැරිද? ආ එහෙම කියලා තමයි අහන්නේ. එතකොට මේ පුද්ගලයා කියනවා මේ දුරකථන ඇමතුම ගත්ත කෙනා ඒ හටහඬින් මං අඳුරගත්ත කියලා රංජන රාමනායක. එතකොට මේ කාලය තුලදීම එවකට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය වෙත ඉතරා අත්තරක වෙනසක කරුවෙක් පාපොච්චාරණය කළ කියනවා. මොකද්ද ගිහාන් පිළිපිටි මහත්තයව ඝාතනය කරන්න කුමන්ත්‍රණයක් තිබුණා. ඒ වකවානුවේම මාරවිල මහේස්ත්‍රාත් කල්හරි ලියනගේ මහත්මිය වෙතද එහෙම පාපොච්චාරණයක් කළ තිබෙනවා. ඒව ඔක්කොම අධිකරණයේ සටහන් වෙච්ච ලිඛිත ලේඛනගත සාක්ෂි. ඒවා නිකන් මේ ඔක්කොමත් එක්ක ගිහාන් පිළිපිටි මහත්තයා තමන්ගේ පැමිණිල්ලේ සඳහන් කරනවා 2015 මාසේ 15 වෙනිදා තමා අධිකරණ සේවා කොමිෂන් සභාවට ලිඛිතව පැමිණිලි කරා කියලා. මේ මරණ තර්ජන විපක්ෂයේ නායකින්ව දඩයම් කරන්න එහෙම නැත්නම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු මේ කට්ටියව රක්ෂිත බඳනාගාරගත කරන්න කියලා තමාට කරපු බලපෑම්. රංජන රාමනායක ඇතුළු කට්ටිය කරපු බලපෑම් සම්බන්ධව ගියන් පිළිපිටි මහත්තයා කියනවා මට තර්ජන කරපු ආකාරයෙන් මට මේක තේරුණා මේක බරපතල තත්ත්වයක්. මගේ ජීවිතේ විතරක් නෙවෙයි මගේ පාසල් යන දරු දෙදෙනාගේ ජීවිතත් අනතුරේ. ඒ නිසා මට සිදුනා රංජන රාමනායක මහත්තයා කතා කරන වෙලාවට බොහොම කරුණාවන්ත ලෙස ගරුසරුවෙතුව කතා කරා. ඒ නිසා මට ਉਹ ප්‍රතික්ෂේප කරලා කතා කරන්න බැරුණා. හැබැයි මම ක්‍රියාවෙන් ਉਹ කියපු යෝජනා ප්‍රතික්ෂේප කරා. ඒ කියන්නේ ක්‍රියාවෙන් ප්‍රතික්ෂේප කරා. ਉਹ කියනවා ඒත්යෙන් පෞසු මහත්තයව රක්ෂිත බඳනාගාරගත කරන්න කිව්වා මම ඒක කරේ නැහැ. ඒකම ගෝඨාභය රාජපක්ෂ මහත්තයව රක්ෂිත බඳනාගාරගත කරන්න කිව්වා මම ඒක කරේ නැහැ. මම හිතට එකගොයි මගේ රාජකාරි කරේ. ඒ විතරක් නෙවෙයි අල්ලස්සෝ දූෂක කොමිෂමේ ප්‍රධානී අධ්‍යක්ෂ ජෙනරාල් දිල්රුක්ෂි වික්‍රමසිංහ මැතිනි ගියාන් පිළපිටිය මහතාගේ නිල නිවසට ඇවිල්ලා ටිකක් නෙවෙයි පිරිසක් එක්ක ඇවිල්ලා තර්ජනය කරා කියලා කොහොම හරි ගෝඨාභය රාජපක්ෂව රක්ෂිත බඳනාගාරගත කරන්න නියෝගය දෙන්නේ. මේ විදිහට සාක්ෂි ගොඩක් තිබෙනවා. රංජන් රාමනායක මන්ත්‍රීවරයා සතු තිබූ ආන්දෝලනාත්මක හඬපට සම්බන්ධයෙන් අදත් විවිධ පාර්ශ්ව අදහස් පළ කළා. මාධ්‍ය තුලින් වාර්තා වෙනවා හිටපු ප්‍රධාන පෙළේ අමතිවරු දෙදෙනෙක් හිටපු අගවිනිසුරුවරයාට බලපෑම් කරලා තියෙනවා. ඒ වගේ තත්ත්වයක් ඇති වෙලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් ඉතාම ඉක්මනින් කඩිනමින් පියවර අරගෙන කටයුතු කළ යුතු වෙනවා. අහුගේ ආණ්ඩුව තමන්ට විරුද්ධව දේශපාලන වශයෙන් ඉන්නවනම් එයාව ඉරගත කරලා ඒ තමන්ගේ දේශපාලන උමනාව ඉටු කරගන්නා වූ වැඩකට තමයි මේ පෙළඹිලා තියෙන්නේ. මෙතන ඊට වඩා ප්‍රබල පුද්ගලයෙක් පසුබිමේ ඉන්නවා. ඒ වෙන කවුරුවත් වෙන්න බෑ. රනිල් වික්‍රමසිංහ. රනිල් වික්‍රමසිංහ හා රංජන් අතර
ගිය සංවාදයක පටියකුත් තියෙනවා. ඒ පටියනොත් තේරෙනවා රනිල් වික්‍රමසිංහ වරමක් දී තිබුණා රංජන්ට මේ කටයුතු කරගෙන යන්න. ඒ නිසා දැන් රනිල් වික්‍රමසිංහ මහතා ගැනත් විභාගයක් කළ යුතු වෙනවා. වෙන මාර්ගයක් නැහැ. එකම විසඳුම බලගත් ජනාධිපති කොමිෂන් සභාවක් දැන් ඉන්න නිශ්චකරුවන්නේ විශ්‍රාම ගියාවක්ක තෝරා බේරාගෙන මේක පත් කරන්න ඕන. සුල මුල එහෙම් පිටෙම හොයන්න ඕන. අනිත් එක ඒක අර කට අසාධාරණ වෙලා තිබුණා සාධාරණ වෙන්න ඕනේ ඒක. දැන් දන්නවා ශානි අබේසේකරව ඉන්ටර්ඩික් කරලා තියෙන පොලිසිය. ඒ වගේ ඒකේ සම්බන්ධ වෙච්ච අය නම් සඳහන් වෙච්ච අය ගැන ඔයලා බලන්න ඕන. කොතරම් වැරද්දක් වෙලා තියෙනවද නිවැරදි කරන්න ඕන. කතා කරන්න කවන්නේ අඩුවසින් ඕලෙවල් තියෙන කිව්වොත්. මේ යෝධයන්ට ඒකක් නැහැ. ඉතින් ඔය එකක් විතරයි. තව ඉන්න තියෙනවා. අද වෙනකන් එක්සත් ජාතික පක්ෂයේකවත් මේව ගැන තීරණයක් ගන්න බැරි වුණා. මොකද නායකත්වයක් නැහැ. පාර්ලිමේන්තු මැතිවරණ එනෝනේ. තින්දි එතුමාට නාම යෝජනා නොදුන්නොත් ඒකම ඇති විනය anu. රජය මගින් ඔහු අත්තරංගුවට අරගෙන ඔහුට විරුද්ධව චෝදනා ඉදිරිපත් කළා ඔහු වැරදිකාරයෙක් කරන්න. යහපාලන ආණ්ඩුව ප්‍රථමයෙන්ම මාව අත්තරංගුවට අරගෙන රිමාන්ඩ් භාරයට පත් කරපුවාම දින 10කින් මහෞෂ්ටාත්වරයා විසින් මට අප නියම කළා. එසේ අප නියම කරන ලද මම නැවත වතාවක් මහාධිකරණයේදී චෝදනා පත්‍රයක් බාර දෙමින් නැවත දින 45ක් රිමාන්ඩ් භාරයට පත් කිරීම පිළිබඳවත් දැන් මට සැකයක් තිබෙනවා. කාගේ හරි ඌමනාවකට කාගේ හරි බලපෑමකට එසේ සිදු වුණාද කියන කාරණේ. අධිකරණ ශ්‍රේෂ්ඨයේම ඉහළ නිලධාරියෙක් මට වගකීමක් ඇතුවම කිව්වා ඒ සම්බන්ධයෙන් එල්ල වුණු බලපෑම් නිසා මාව රිමාන්ඩ් භාරයට පත් කරන්න සිදු වුණායි කියන කාරණේ. එතකොට මම දැන් හොයමින් තිබෙන්නේ කවුද මේ බලපෑම කළේ? දැන් විශේෂයෙන්ම දුමින්ද සිල්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එල්ලුම් ගසරින්ද බලේ පාවිච්චි කරපු හැටි අපි දැක්කා. ඒක ඉතාම නිින්දිතයි කැතයි. මොකද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මේ විදිහට අයිති විදිහට බලපෑම් කරන්න පුළුවන් වුණා නම් මේ රංජන් රාමනායක මන්ත්‍රීවරයාට අධිකරණයේ හරහා සාමාන්‍ය පුද්ගලයෙකුට කොහොම කරයිද කියන එක තමයි ප්‍රශ්නේ. ඒ නිසා මේ තාත්තේ යාධිකරණයට ගෞරවය හදන්න නම් මෙවන සම්බන්ධ ඒ මිනිසුන් වරුන් ඒ නිලධාරීන්ට විරුද්ධව අක්‍රමිනිශ්චකාරතුමා විසින් කඩිනමින් කටයුතු කරන්න ඕනේ. රඟපාන්න ඕන එක පාර්ලිමේන්තු ආපු මිනිහ වැරද්ද තියෙන්නේ. ඒ මනුස්සයා රඟපාගෙන හිටියේ නම් තවත් ජෝක් ෆිල්ම් දෙක තුනක් හදයි අපිත් ගිහිල්ලා බලලා ඒ ටිකක් සුද්ධ කරන්න hina වෙලා අපිත් දෙනවා. නොගැලපෙන මිනිස්සු පාර්ලිමේන්තු ආපුවාම මේ වගේ අලකලන් ජීනවා. නීතිය ඉදිරියේ හෝ සාධාරණත්වයක් ලැබෙනු ඇති බවට ජනතාව තුළ තිබූ විශ්වාසය පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ හඬපට සමග අහිමිව ගොස් ඇති බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසනවා. කුරුණෑගල ප්‍රදේශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මේ අදහස් පළ කළා. මේ රංජන්ගේ කතාබහ ඇතුලේ අපිට ඇඟ හිරිවැටෙන යථාර්ථයක් තියෙනවා. ඒ තමයි මේ රටේ මිනිස්සු අවසාන වශයෙන් නීතිය ඉදිරියේවත් සාධාරණයක් ලැබෙයි කියලා හිතන්න පුළුවන්කම තිබ්බා. ඒකත් අපිට අහිමි වෙලා තියෙන්නේ. අපි මොන වගේ රටකද ජීවත් වෙන්නේ කියලා හිතනකොට අපිට බය හිතෙනවා. සමහර මිනිස්සු හිරගෙට විතරක් නෙමෙයි මරණ දඬුවම දීලා තියෙන්නේ ඔය වගේ සමහර දේශපාලන බලපෑම් වලට අනුවයි කියන එක තේරෙනකොට. මොන වගේ රටකද අපි ජීවත් වුනේ? දැන් එක 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 හඬපටිත් එක්ක එළි වෙනකොට ඉදිරියේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අධිකරණය පිරිසිදු කරන්න කාවද හොයාගන්නේ කියන්නේ. පතනින් හරි තනකින් අපි පටන් ගන්න ඕනේ. වහබ් අන්තවාදේ දැන් ඔය කන්ට්‍රෝල් වෙලා තියෙනවායි කියලා යම් මට්ටමකට මේ උදවිය. හැබැයි උනාට වහබ් අන්තවාදේ ඉවර වෙලාද? වහබ් අන්තවාදේ පෝෂණය කරපු മന്ത്രിවරු, ඇමතිවරු හැමමයි, ඒවට උගන්වපු ගුරුවරු හැමමයි, මද්රසා, පාසල්, මුස්ලිම් කටයුතු අමාත්‍යාංශය හරි, දෙපාර්තමේන්තුව හරි, මොහොක හරි ලියාපදිංචි කරන එක නෙමෙයි කරන්න තියෙන්නේ. යම් කිසි කෙනෙක් කියනවා නම් ඒවා ලියාපදිංචි කරන්න ඕනේ කියලා ප්‍රශ්නේ තිබිලා තියෙන්නේ ලියාපදිංචි නැති එකේ. ඒ නිසා වැරද්ද ලියාපදිංචි කරන එකට අපි විරුද්ධයි. මේ අන්තවාදේ පෝෂණය කරපු අය මේ අන්තවාදය ව්‍යාප්ත කරන ආයතන, ඒ වගේ මේ වගේ ගුරුවරු, ඒ වගේ සිලබස් අපි තාම හොයාගත්තද නැහැ. මේ සාෆි සාබ්දීන්ගේ සිද්ධිය එයා සම්බන්ධයෙන් ගණිති ඊයේ පෙරේදා අදහසක් ආව නැවත ඔහු සේවයේ පිහිටවන්නට කටයුතු කරනවායි කියන එක. අපිට ප්‍රශ්නේ තියෙන්නේ සාෆි සාබ්දීන් නිවැරදි පරීක්ෂණ සිද්ධ කරලා නීත්‍යානුකූල ලෙස නිවැරදි කරුවෙක් වෙලාද සේවයේ පිහිටවන්නේ කියන එක. අවසාන වශයෙන් රෝහලට එන එකත් විශ්වාසයෙන් එන්න පුළුවන් තැනක් නොවන තත්ත්වයට පත් වෙනවා. මවනල්ල බුදුපිළිම සිද්ධියේ පරීක්ෂණවලට සිදු කර ඇති බලපෑම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසත් සාලි මහතා වහා අත්අඩංගුවට ගත යුතු බව සිංහලයේ ජාතික සංවිධානය පවසනවා. ඒ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය වෙත පැමිණිලක් ඉදිරිපත් කිරීමෙන් පසු එහි සභාපති ඩැන් ප්‍රේසත් මහතා මේ බව සඳහන් කළා. මවනල්ල බුදුපිළිම සිද්ධියේ සැකකරුවන් මුදාහැරීම සඳහා අසත් සාලි මහතා සිදු කර ඇති බලපෑම් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙස සිංහලයේ ජාතික සංවිධානයේ පොලිස් මූලස්ථානයට මෙම පැමිණිල්ල ඉදිරිපත් කළා. රංජන් රාමනායක විතරක් නෙමෙයි බලන් ගියාම මේක ඇතුලේ ඉඳලා තියෙන්නේ අසත් සාලිත් ඉඳලා තිනවා. මොකද පෞගේ කාලේ පොර මතක ඇති බුදුපිළිමවල සීරස කඩලා ලොකු ප්‍රශ්නයක් ඇති කරා මවනල්ල. හැබැයි මේ සැකකරුවන් අත්අඩංගුවට ගත්තන් පස්සේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්ට අසත් සාලි මහතා බලපෑම් කරපු ආකාරය සම්බන්ධව නියෝජ්‍ය පොලිස්පතිවරයා සම්පූර්ණම දාලා තිනවා. මේ සම්බන්ධව
පරීක්ෂණයක් කරන්න ඕනේ වෙනවා. මොකද අපිට මතකයි යහපාලන ආණ්ඩුව කාලේ මේ අසාත්සාලි පැමිණිලි දාපුවම පැමිණි වලට කිසිම දෙයක් ක්‍රියාත්මක වුණේ නැහැ. දැන් නැවත අසාත්සාලි මහතාගේ මෙම සිද්ධිය සම්බන්ධව උඩට ඇවිල්ලා තියෙන අපි හිතනවා මේ රජය තුලින් මේ අසාත්සාලි මහතාට එල්ල වුණු චෝදනාව සම්බන්ධ විශේෂ පරීක්ෂණයක් කරයි කියලා මේ මාවනැල්ලේ සිද්ධියේදී මේ අත්අඩංගුවට ගත්ත අයගෙන් හරියට පරීක්ෂණයක් කරා නම් මේ පාස්කු පෙරහැරේ සිද්ධිය වෙන්නේ ඒ අතරතුර මහවිල උද්‍යානයේදී මියගිය පොලිස් නිලධාරීන් 3 දෙනා අනිවාර්යයෙන්ම පරීක්ෂණයක් කරන්න ඕනේ මේ අය මියගිය එක සම්බන්ධව. මොකද මේ පොලිස් නිලධාරීන් 3 දෙනා තමයි පෞගිය කාලයේ ඔය කංජිපාන් නිර්පාන් ඇතුළු මත්කුඩු ජාවාරමේ නිරන ප්‍රධාන ප්‍රබලයන් ගැන පරීක්ෂණ කටයුතු ආරම්භ කරලා තිබේ. මේ පරීක්ෂණයත් නැවත ආරම්භ කළ යුතු. ඒ විතරක් නෙමේ මේ සමස්ත රටේ ජනතාව එදා ඉඳන් හඩනගා කිව්වේ මේ අන්තවාදීන් උදව් කරපු මුස්ලිම් මැති අමතිගොල්ලෝ ගැන. ෂාඩ් බදුරුද්දීන් මහතා සම්බන්ධව විශාල චෝදනා තිබ්බා. නමුත් ඔහුට තාම නීතිය ක්‍රියාත්මකුනේ නැහැ. රවුෆ් හකීම්, හිස්බුල්ලා ඒ වගේම තමයි දැන් හොඳටම තියෙනවා සාක්ෂි බුදු පිළිම කඩු සිද්ධියේ පරීක්ෂණවලදී අසාස්සාලි බලපෑම් කරා. අපේ මේ රටේ මිනිස්සු බලන් ඉන්නේ ඇයි තවමත් මෙවැනි අය නිදැල්ලා ඉන්නේ කියලායි. අපි ඉල්ලීමක් කරන මොවුන්ව වාම අත්අඩංගුවට අරගෙන පරීක්ෂණවලට ලක් කර යුතුයි. අර රජය එපා කියලා මේ රජයට මේක බාර දුන්නේ මේ රජය විශ්වාස කරන නිසා මේ ජනාධිපතිවරයා විශ්වාස කරන මං හිතනවා එතුමා හොඳ තීන්දුවක් තීරණයක් අරගෙන මේ රට හරි තැනකට ගෙනල්ලා මේ වැරදිකරුවන්ට වහම දඬුවම් දෙයි කියලා. ගතයුතු තීන්දුව රට වෙනුවෙන් නොබියව ගැනීමට තමන් සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශ නිලධාරීන් සමග අද පැවති සාකච්ඡාවකදී. සංචාරක කර්මාන්තයේ හඳුනාගත් ගැටලු සහ එහි ප්‍රවර්ධනයට ගත යුතු තීරණ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශ නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ 2025 වන විට ඇමරිකානු ඩොලර් මිලියන 10ක් ඉක්ම වූ ආදායමක් ඉපයීම ඉලක්ක කරගත් සංචාරක ප්‍රවර්ධන වැඩපිළිවෙලක් සැලසුම් කරන ලෙසයි. සංචාරකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීම සඳහා යුරෝපා රටවල් ඉලක්ක කරගත් ඍජු ගුවන් ගමන් ආරම්භ කිරීම කෙරෙහිද සාකච්ඡාවේදී අවධානය යොමු වූ බව ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනය කළා. සංචාරක පොලිසිය යළි ක්‍රියාත්මක කිරීමටත් ඒ සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු පත් කිරීමටත් මෙහිදී තීරණය කර තිබෙනවා. ආර්ථිකයේ ඉක්මනින්ම අපිට ඉස්සරහට ගෙනියන්න පුළුවන් එක තමයි ටුවරිසම්. මූලිකව මේකේ තියෙන්නේ අපි කොහොමද වැඩිම ටුවරිස්ලා ගෙන්නගන්නේ කියන එකයි. ඒ ටුවරිස්ලා මෙහි ආවට මදි ඒගොල්ලෝ හරි ටුවරිස්ලා හින්ද වුණ ඊළඟට ඒගොල්ලෝ වියදම් කරන්න. එතන මේ සෙක්ටර් එක අපිට හරීම වැදගත්. ඇම්බසඩර්ස්ලාට දෙන එක මේජර් ටාස්ක් එකක් තමයි ශ්‍රී ලංකාව ප්‍රොමෝට් කරන්න ඒ වගේ. ඊට පස්සේ අපිට අලුත් මාකට්ස් වල දෙන්න. බය නැතුව තීරණ අරගෙන මේක කරන්න ඕන රට වෙනුවෙන්. ඒකට මම ලෑස්ති. ඔගොල්ලෝ අපොයින්ට්මන්ට් එකට විතරක් නෙවෙයි මට ඕන මේකට ඩෙඩිකේෂන් එකක්. මේකට ඩෙඩිකේට් වෙලා මේක වැඩ කරන්න ඕන. මේකේ රිසල්ට් ඕරියන්ට් වෙන්න ඕන. මොකද මේක හරිම ඉම්පෝර්ටන්ට් සෙක්ටර් එකක් හන්දා. කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ පැවති රුක් රෝපණ වැඩසටහනකට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක් වුණා. කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ 70 වන සංවත්සරය වෙනුවෙන් පැවති රුක් රෝපණ වැඩසටහනට අග්‍රාමාත්‍යවරයා එක් වුණේ අද පෙරවරුවේ. මෙහිදී අග්‍රාමාත්‍යවරයා විසින් පාසල් භූමිය තුළ නාපලයක් රෝපණය කරනු ලැබුවා. විශේෂයෙන්ම සන්තෝෂ වෙනවා අද මේ පාසලේ 70 වසරක් පිරිනිවන් වෙලා ඇවිල්ලා වචන කීපයක් හරි කතා කරලා යන්න අවස්ථාවක් ලැබීම ගැන. මීට මාස 6කට වුණා නම් මේක ලැබෙන්නේ නැහැ මට. එහෙම නම් මට එන්න කියන්නේ නැහැ. විදුහල්පත්තුමා මොකද වැඩ බලන හින්දා. කොහොමවත් මගේ එක්තරා වාසනාවක් කියලා හිතනවා මේ 70 ගුණසමරුව අද වී. තර්ස්ටන් විද්‍යාලයේ එක්තරා අවස්ථාවකදී තිබුණේ පාසල් වලින් අස් කරන ළමයි ඇතුළු කරගන්න ස්කෝලයක්. ප්‍රෙම්රෝක් එක වගේ තමයි තමාරු කතා කරේ. මට එක දවසක් දා මගේ අහනවා මේක ප්‍රෙම්රෝක් වගේ නේද කියලා. පිටරටින් ආපු මිතුරෙක්. ඉතින් මම කිව්වා නෑ ඒ කාලේ පැන්නා කියලා. ඒ යුගේ ඉවරයි. අද ඒ යුගේ අවසන් වෙලා. අද මේ පාසලට ඇතුළත් කරගන්න දරුවත්පත් කරගන්න දේශපාලනින්ගේ පිටිපස්සේ යන යුගයක් බවට පත් වෙලා. අද පාසල කෙරෙහි තියෙන්නේ විශේෂ ස්ථානයක් කියලායි මම විශ්වාස කරන්නේ කොළඹ. ජනාධිපතිවරණ සමයේදී ආණ්ඩුවේ ජනතාවට ලබා දුන් පොරොන්දු හා ඒවා ක්‍රියාත්මක කිරීමේදී බරපතල පරස්පරතාවක් පවතින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා. මීරිගම ප්‍රදේශයේ සංවිධානය කර තිබූ ජන හමුවක් අමතමින් විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළා. රජයේ ක්‍රියාකලාපයේ දිහා බැලුවම මේ කෙටි කාලය තුළ එහි සාර්ථක අසාර්ථක භාවයේ දිහා බැලුවම එදා කියපු දේ සහ අද ක්‍රියාත්මක කරන දේ අතර බරපතල පරස්පරතාවයක් ඇති වෙලා තියෙනවා. නිකතරුනේ අපේ කාලවකවානුව තුළ අඩුපාඩු සිදු වුණා නැහැ කියලා කියන්නේ නැහැ. නමුත් කවුරු මොන දේ කිව්වත් එදා නිර්මාණය කරපු කවරගොයි සියල්ලක්ම අද තලවේ බවට පත් වෙලා.
දැන් සහන ලබා දීම මදි කියලා වැඩිපුර දෙනවයි කියපු ඇත්තෝ ගර්භණී මව්වරුන්ගේ පෝෂණ සලාකය කපා හැරලා තිබෙනවා. වීගොවියට ලබා දෙනවයි කියපු නොමිලේ පොහොර වෙනුවට දැන් ආයේ කතා කරන්නේ පොහොර සහන ආධාරය ගැන. සහන ආධාරයක් දෙනවයි කියන එක නෙමෙයි කිව්වේ. දැන් ශබ්ද පෝෂ හොයනවා. සහන ආධාරේ නොමිලේ කියන එකේ වෙනස තේරෙන්නේ නැහැ. දුන්නු සහන ටික වැඩි ඡන්ද ප්‍රමාණයක් වැඩි වැඩියෙන් ලබා දුන්නු රාජ්‍ය සේවකින්ගේ දෙල ඉදිරි පිටම අද කපා හැරලා. ආරදාහේ උත්සව දීමනාවක් කපන මුරුදු පිටින් කැපිලා එනවා. අනේ ජයවේවා කියන්නේ කප්පට කොහොම නරක දෙයක්. දැන් සැපද? දැන් සුවද? දැන් සුබ පහසුද? හැම තැනකම කරේ ජනතාව රවට්ටනේ. 56 ලක්ෂයක් සත්‍යයේ විශ්වාස කරනකොට කනගාටෙන් හෝ කියන්නට ඕන 69 ලක්ෂය ඉල්ලම් කෑම. හැබැයි ඒක අපු ඉල්ලම් කෑම මුළු රටටම දැන් ඛණ්ඩ වෙලා තියෙනවා. ඔය මගේ කාරණාව මේ වගේ සවිස්තරව ප්‍රවෘත්තිවල දාන්නෙත් නැහැ. ඊට වැඩිය රසවත් වල්පල් දොඩු උනේම එක එක දේවල් කතා කරන්නේම අද ඒව තමයි හෙඩ්ලයින් බවට පත් වෙලා තියෙන්නේ. පසුගිය රජයේ සමයේ නීතිය ක්‍රියාත්මක වූ ආකාරය හා අමාත්‍යවරුන් කටයුතු කළ ආකාරය රංජන් රාමනායකගේ හඬපට තුළින් මනාව පිළිඹු වන බව මල්ලතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිමුල් කුමරේ විමල ධම්ම හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව අවධාරණය කළේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා උන්වහන්සේ බැහැදකීම සඳහා පැමිණි අවස්ථාවේදී. පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක දුරේට පත් වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා අද මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් සහ එම පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිමුල් කුමරේ විමල ධම්ම හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. මේ රට ගොඩ ගන්නට අවංක කුමරියෝ ඕනේ අල්ලසින් තොර නැමෙයි මම ගොඩබේ ජනාධිපතිතුමාට ආශිර්වාද කරනවා. එතුමා හොඳ වැඩ පිළිවෙල කරගෙන යනවා. ඒක ඉදිරියට යාට කරන්ට දෙයිද නැද්ද කියන එක අපිට කියන්නේ. දැන් තව කියන්න රාජ්‍ය සේවය හරිම දුර්වලයි. ගයන්ත කරුණාතිලක මහතා අස්කිරි මහනාහිමියන් බැහැදක ආශිර්වාද ලබාගත් අතර අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළා. දේශපාලන පක්ෂයක් හැටියට අපේ පක්ෂය ඉදිරි ක්‍රියාමාර්ගයකට අනිවාර්යයෙන්ම යයි කියන එක අපට පේන්න තිබෙනවා. එක එක සංදර්ශන වලින් සතියකට සැරයක් එක්කෙනෙක් අධිකරණයට ගේන හැටි, අතුලට ගන්න හැටි, ඊට පස්සේ හඬපට පෙන්න ඉන්න හැටි, මේ වයින් ජනතාවගේ ප්‍රශ්න විසඳනවා කියන එක අපට විශ්වාස කරන්න බෑ. පක්ෂ තුල තියෙන ගැටලුව විසඳා ගන්න නම් අපිට පුළුවන් රහස් ඡන්දයක් පවත්වලා නව නායකත්වයක් තෝරාගෙන පක්ෂයේ මන්ත්‍රීවරු බහුතරයක් ඉන්නේ සජිත් ප්‍රේමදාස මහත්මත් එක්ක. මගේ ඡන්දයත් අනිවාර්යයෙන්ම සජිත් ප්‍රේමදාස මහත්මයාට මම ලබා දෙනවා. ඒකෙන් මම අදහස් කරන්නේ මේ අතර එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය සම්බන්ධයෙන් එම පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් අදහස් පළ කළා. කොහොමද ඔබතුමාලගේ නායකත්වයේ අර්බුදයේ ප්‍රාස්තෙන්ද අපේ මන්ත්‍රී කණ්ඩායම රැස්වීම දිනා ඒකෙදී අපිට විසඳ ගන්න පුළුවන් වෙයි. ඒ කියන්නේ එදාට ස්ථිර වශයෙන්ම නායකත්වය වෙනස් වෙනවද? එදාට මේ ප්‍රශ්න ගැන සාකච්ඡා කරලා විසඳුමකට එන්න පුළුවන් කියන විශ්වාසයක් තිබෙනවා. ඔබතුමාගේ අදහස මොකක්ද? මගේ ඒක අදහස ආපු ගමන් ඒ වෙලාවට මගේ අදහස මම ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු රැස් වෙන කුත්‍යාධිකාරී මණ්ඩල රැස් වීමද? නෑ, පාර්ලිමේන්තු රැස් වෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම. කුත්‍යාධිකාරී මණ්ඩලේ නේද වෙනස් කරන ව්‍යවස්ථාවට අනුව කුත්‍යාධිකාරි මණ්ඩලය සිටිය යුතුයි. මම හිතන්නේ මේ වෙලාවේ තිබෙන දේශපාලන උමනාවක් මත පාර්ලිමේන්තු කණ්ඩායම රැස් වෙලා යම් යම් තීන්දුව తీරන ගන්න හැකියාවක් තිබෙනවා. එහෙම කාටවත් ඕන විදිහට නෙවෙයි පක්ෂයක් වෙන්නේ ව්‍යවස්ථාවකට අනුවනේ. පක්ෂ නායකත්වයේ කුත්‍යාධිකාරි මණ්ඩලයෙන් තමයි තීරණය වෙන්නේ. කුත්‍යාධිකාරි මණ්ඩලයේ යෝජනාවක් සම්මත වෙන්න ඕන. විශේෂයෙන් ව්‍යවස්ථාවට අනුව නායකයා කැමැත්තෙන් අයින් වෙන්නේ නැති තාක් කල් නායකෙක්වත් කරන්න බෑ. ඒක තමයි ව්‍යවස්ථාව. ගොඩක් මන්ත්‍රීවරු ව්‍යවස්ථාව කියවලා නැහැ. බලහත්කාරයෙන් ගන්න බෑ. ඔයාට යන්න කියලා එහෙම ගන්න බෑ නායකත්. මට තියෙන ප්‍රශ්නේ ජනාධිපතිවරණයේ දිනුවනම් සජිත් ප්‍රේමදාස මහත්මයා ඒත් මේ ඉල්ලීම කරනවාද කියන ගැටලුව ඒක. ඔබතුමාගේ පක්ෂයේ බහුතර මන්ත්‍රී පිරිසක් බැහැලා යනවා කියලා කියනවා. මේ තුමාගේ නායකත්වය ලබා නොදුන්නා කියනවා. ගොඩක් දේවල් කියනවා. දැන් පක්ෂයක් හදනවා කියලා කිව්වා. සන්ධානයක් අලුතෙන්
හදනවා කියලා කිව්වා. ඒ සියලුම අය කටයුතු කරන්නේ ආණ්ඩුවට ඕන දෙයද කියන එකයි සැකේ තියෙන්නේ. ජනාධිපතිවරණයට කලින් පක්ෂයේ මහා සම්මේලනයේදී නායකත්වයේ සහ ජනාධිපති අපේක්ෂා කවුද කියන එක තීරණය කරන්නේ. එහෙම නැතුව මට නායකත්වයේ ඕන කියලා ඉල්ලන එක ක්‍රමයක් නෙමෙයි. නෑ හරි සිල් මන්ත්‍රීතුමා කිව්වනේ බ්‍රහස්පින්දර අනිවාර්යයෙන්ම මේක ඉවරයි. නායකත්වයේ රජිත් මහත්තයර හම්බ වෙනවා මේක ඉවර කරනවා කියලා කිව්වනේ. නෑ බ්‍රහස්පින්දර නෑ යන්නේ අපි නායන්නත් එපා කියලා දෙන්නේ නායකතුමාට. එහෙම මේ ඕන ඕනෙලාට මේ සතියින් පස්සේ නායකයා අයින් වෙන එක ඉතාමත් අසාධාරණ කතාවක්. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ බ්‍රහස්පින්දර එක්සත් ජාතික පක්ෂයේ සම්පූර්ණ වෙනසක් සිද්ධ වෙයි කියලා. නායකතුමා අපිට බ්‍රහස්පින්දර තමයි මේ අවසාන තීරණයට දිනේ ලබා දීලා තියෙන්නේ. විවස්ථාව වෙනස් වෙ යුතුය එක්සත් ජාතික පක්ෂයේ. මෙහෙම එක්සත් ජාතික පක්ෂයට යන්න බෑ. නායකතුමාත් එක්ක පුද්ගලික මේ තියෙන මේ ගැටලුවක් නෙමෙයි මේ. මේ තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය ඉදිරියට යන්නේ කොහොමද කියන එක පිළිබඳ ප්‍රශ්නයක්. නමුත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෝ කියන්නේ මේක මේ විදිහට විසඳෙන්නේ නැහැ. බ්‍රහස්පෙන්දට තාම කැඳවීමකුත් නැහැ කියලා තමයි ඔවුන් ප්‍රකාශ කරන්නේ. කවුද එක්සත් ජාතික ප්‍රබලයෝ? එහෙම කවුද? සිංහ මන්ත්‍රීතුමා වගේ කට්ටිය. ආසුමාර් සිංහ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෝ. ආසුමාර් සිංහ ප්‍රබලයක් නම් ඉතින් අපි ඊට වඩා ප්‍රබලයෝනේ එක්සත් ජාතික පක්ෂේ. එක්සත් ජාතික පක්ෂේ විනාශ කිරීමක් සිද්ධ කරා වගේ නේ රංජන් රාමනායක මන්ත්‍රීතුමා. ඒ සම්බන්ධයෙන් මම කතා කරන්න සූදානම් නැහැ. Thank you. රැකියා විරහිත උපාධිධාරී සියල්ලන්ටම මාර්තු මස පළමු වෙනිදාට පෙර රැකියා ලබා දීමට පියවර ගන්නා බව අමාත්‍ය දලසලහ පෙරමු මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළ අතර මෙහිදී ඉදිරි මහමැතිවරණය සම්බන්ධයෙන්ද අදහස් පළ වුණා. ඉන්නේ මන්ත්‍රීවරුන් 89 දෙනයි. 136 දෙනෙක් ඉන්නේ අපේ පාලනයට එරෙහි පාර්ශ්වයේ නියෝජනය කරමින්. එනිසා මේ පාර්ලිමේන්තුව ඇතුලේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට එතුමා විසින් රට හැමමේ තබපු සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ අන්තර්ගත කාරණා වේගෙන් ක්‍රියාත්මක කිරීමට යම් බාධාවන් ටිකක් තියෙනවා. විශේෂයෙන්ම මුල්‍යමය වශයෙන් මුල්‍ය පනතක් අතුරු පරිපූර්ණක ඇස්තමේන්තුවක් සම්මත කර ගැනීම පිළිබඳව ප්‍රශ්න තියෙනවා මේ පාර්ලිමේන්තුව ඇතුලේ. රාජ්‍ය නායකයා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වුණත් මේ පාර්ලිමේන්තුව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පාර්ලිමේන්තුව නෙමෙයි. මේ ගමන මේ විදිහට කොයිතරම් දුරට යන්න පුළුවන්ද? අද ඉඳලා හරියටම දින 46කින් පස්සේ එළඹෙන දවසේ මධ්‍යම රාත්‍රී 12ට මේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ හැකියාව ලැබෙනවා ජනාධිපතිතුමාට. ඒ වගේම ඒ දින 46කින් පස්සේ මේ විසුරුවා හැරියොත් හරියටම මේ රටේ ඊළඟ මහා මැතිවරණය පැවැත්වීමේ හැකියාව ලැබෙනවා අද ඉඳලා හරියටම දින 100කින්. පහුගිය පාලනය උපාධිධාරීන් ඉතාම කුඩා කණ්ඩායමකට සංවර්ධන නිලධාරීන් විදිහට පත්වීම ලබා දුන්නා. අපි ලබා දුන්නේ බේදයන් රාශියක් ඇති කළා. අභ්‍යන්තරද බාහිරද? වයස් සීමාව 35ට අඩුද වැඩිද? උපාධිය මොකක්ද? එහෙම අරගෙනත් මෙයා දැම්මේ මේ පහුගිය අවුරුදු දෙකක කාල සීමාව තුළ දින්නේ සංවර්ධන නිලධාරීන් විදියට අනාරක්ෂිත හැඟීමෙන්. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති අපේක්ෂකයා විදියට අවධාරණය කළ ආකාරයටම කිසිදු අවිශ්වාසයක් තියාගන්නට එපා. මාර්තු මාසේ පළවෙනිදාට ප්‍රථම මේ රටේ රැකියා විරහිත උපාධාරී දරුවන් සිල්ම දෙනාටම රැකියාව ලබා දීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සහ මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ මේ ආණ්ඩුව පියවර ගන්නවා. උපාධාරී භික්ෂුන් වහන්සේලා මීට පස්සේ කිසි දවසක පාසලකින් එපිට සංවර්ධන නිලධාරීන් ලෙස ඒ බෞද්ධ චීවරයට හෝ වෙනත් ආගමික මතවාදයකට එරෙහිව යන ආකාරයට අගෞරව වෙන ආකාරයට ඒ කාර්යාලවල සේවය සඳහා උපයෝග කරගන්නේ නැහැ. මාර්තු පළවෙනිදාට පෙර රැකියා ලබාගන්න ආරම්භ කරනවද ඉතින් ඉවර කරනවද? ජනාධිපතිතුමා කියන්නේ විශේෂ පුහුණුවක් ලබා දෙන්න ඕනේ කියලා. එහෙනම් මේ රැකියාවක් මේක නේ රැකියාවට පෙර පුහුණුවක් දෙනවා. අනිවාර්යයෙන්ම ඒ අය රැකියාවට බඳවා ගන්නවා. ස්ථිර වශයෙන්ම නැවතත් මම අවධාරණය කරන ඕන මේ ප්‍රශ්නේ පුන පුන නැවත කෙනෙක් අහන්න ඕනේ නැහැ.